කපණේ වුණොයි වැලි අදිනේ වුණොයි මිනි මරණේ වුණොයි කුඩු විකුණුනේ වුණොයි කුඩු ගේනේ වුණොයි එතනෝල් කාර්යය මේ වගේ මිනිස්සුන්ට තමයි නොමිනේෂන් ලැයිස්තුව දුන්නම ඉතින් ඇත්තටම ජනතාවට 200 ඒකේ නොමිනේෂන් එකේ ඉන්න එකේ හොඳම හොරාටනේ ඡන්ද දෙන්න ඕනේ ඒක හොරුවස්සෙන් 225 න් හොඳම හොරු ටික ඡන්ද දාලා එවුවම තුනෙන් දෙක බලියත් බොරු කරලා ගත්තන් පස්සේ ජනතාව 225 එපා කියන එක සාධාරණයි messed with the wrong generation that is what has happened my generation mr gotabe rajapaksha to resign and go home and till that happens these protests will not stop අවුරුදු නිවාඩු වෙනවා ඊට පස්සේ ඊස්ටර් සන්ඩේ එනවා එතකොට අවුරුද්ද ඊස්ටර් සන්ඩේ එනකොට මිනිස්සු කම්මැලි වෙයි මේ උද්ඝෝෂණ කරන්න මිනිස්සු මහන්සි වෙයි උද්ඝෝෂණ කරන්න එතකොට මේ උද්ඝෝෂණ ටික නවති අපිට මේ කාපව මේ පොරු ටික කියාගෙන යන්න බෑ මොකද අද ඉන්ඩියන් ක්‍රෙඩිට් ලයින් එක කාප ගමන් අප්‍රේල් මාසේ මැයි මාසේ එනකොට තෙල් ඩීසල් එහෙම පොඩ්ඩක් ෂේප් එකේ හැම වෙයි හැබැයි මේක දීර්ඝ කාලේ විසඳුමක් නෙවෙයි කියලා මතක තියාගන්න අද මේ අද මේ සටන කරන්න ඕනේ බස්නාහිර පළාතේ ඉන්න ජනතාව මොකද ගමේ මිනිස්සු උද්ඝෝෂණ කරලා මහන්සිලා ඉන්නේ හැමදාම සටන් කරන්නේ ගමේ ඉන්න මිනිස්සු මේ සටන බස්නාහිර පළාතේ ඉන්න කොළඹ ගම්පහ කළුතර මිනිස්සු අතාරින්න එපා අර බබෙක් කුස්සන් ආපු අම්මා මේ අන්තවාදියෙක්ද 89 years old and she is in a queue to buy milk is she an extremist to you මේ රටේ ජනතාව මම එකම එක ඉල්ලීමයි කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මේ උද්ඝෝෂණ රැලි නවත්තන්න එපා අතාරින්න එපා අපෙන් අහනවා ඇයි අප ඕගොල්ලන් පාරට ආවිල්ලා අපිට සහයෝගය දෙන්නේ නැත්තේ කියලා දෙන්නේ නැත්තේ මොකද අපි ආව ගමන් එතන ඊයේ දැක්කනේ ඊයේ දැක්කා අපි දිගින් දිගටම කියනවා උතුරේ මෙහෙම වෙනවා අරම වෙනවා වයිට් වෑන් එනවා අර කෙනවා මේ කෙනවා කියලා කිව්වා ඊයේ දැක්කද මොකද උනේ කියලා පාර්ලිමේන්තුව වටරවමට මෝටර් බයික් වල ඇවිල්ලා කළු වැඳුම් ඇඳගෙන ඇවිල්ලා පොලිසියෙන් ගහලා එළුවේ අන්තිමට කවුද කියලා දන්නේ නැහැ ඉතින් රටේ ජනතාවත් මතක තියාගන්න ඕනේ ජනාධිපතිත් එපා පාර්ලිමේන්තුවත් එපා නම් එහෙනම් මිලිටරි දෝනේ මිලිටරි තිබ්බොත් ඊයේ දැක්කා මොකද උනේ කියලා ඔන්නෝක තමයි මිලිටරි කියන්නේ ගිහිල්ලා පැයෙන් පැයට අතන මෙතන උද්ඝෝෂණ කරන්නේ නැතුව වාඩි වෙලා ඉන්න රාජපක්ෂ මහත්තයාගේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න තමගේ ඔෆිස් එකේ ඉස්සරහා ලංකාවේ මිලියන 21ක් ජනතාව ඉන්නවා ඔබතුමා ඕගලන් අද වාඩි වුණොත් අද 100ක් ආවොත් හෙට 1000ක් එයි අනිද්දා 10000ක් එයි ඉන් අනිද්දා ලක්ෂයක් එයි ඒ ලක්ෂයකට ජනතාවට ගහලා එවන්න බෑ ඒක නිසා මතක තියාගන්න මේ උද්ඝෝෂණ රැල්ල නවත්තන්න එපා රාජපක්ෂ පෞලයා ඉෂුව කරපු ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ්ස් වලට දන්නේ මේ ණය ගෙව්වේ නැත්තම් මිනිස්සුර කන්න බොන්න නැති වෙයි බඩගිනි වෙයි තෙල් නැති වෙයි ගෑස් නැති වෙයි කරන්ට් නැති වෙයි පෝර නැති වෙයි කියලා දැන දැන මෙච්චර ආණ්ඩුව ජනතාව ඉස්සරහ අසමත් වෙයි ජනතාව තරහ වෙයි ඡන්දේ පරිදි ගෙදර යන්න කියලා කියයි කියලා දැන දැන ඇයි නෑ ගැව්වේ ඉතින් ඒ ක්‍රයිසිස් මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පොදු ජන පෙරමුණ ආණ්ඩුව ගෙදර යනකල් මේ උද්ඝෝෂණ නවත්තන්න එපා එහෙම නවත්තන්න නැතුව හිටියොත් ඇත්තටම ගෙදර යවන්න පුළුවන් මේක අවසාන අවස්ථාව මේ ගොල්ලෝ ගෙදර යන්න බොමි